හොඳදත් අයිබෝන් කෙල පිළිගන්න විටිගික්වලට අප කුල හැමදෙනම මං අද ගොලන්ට කියන්න දෙන්න යන්නේ කොහොමද අපේ මේ පිසි එක ක්ලීන් කරගන්න කියලා. මේ පිසි එක ක්ලීන් කරගන්නකොටම මුලින්ම කියන්න ඕන ඔගොල්ලන් දැන් මේ පිසි එකෙන් හුවක් වැඩ කරනවා එක්කෝ ගේම් ගහලා ඒ වගේ මොනවා හරි සොෆ්ට්වෙයාර් හැම ඉන්ස්ට්‍රෝ කරලා තියෙනවා නම් මේ හැම සොෆ්ට්වෙයාර් එකකින්ම අපි වැඩ කරනකොට ටෙම්පරරි ෆයිල් එකක් හැදෙන එක හැදෙනවාමයි. මේ ටෙම්පරරි ෆයිල් අපිට සමහර වෙලාවට වැදගත් වෙන ටෙම්පරරි ෆයිල් උත් තියෙනවා. හුඟක් ටෙම්පරරි ෆයිල් තියෙන්නේ වැදගත් පැත්තෙන් නෙමෙයි අනිත් පැත්ත වැදගත් නොවන ටෙම්පරරි ෆයිල්. ඒ වගේම තමයි ඕගොල්ලන් දැන් ඉන්ටර්නෙට් එකේ හෝ අන්තර්ජා ඉන්ටර්නෙට් එකේ පාවිච්චි කරනවා නම් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම වෙබ් බ්‍රවුස එකක් පාවිච්චි කරන්න වෙනවා. ඒ වෙබ් බ්‍රවුසර් වල ඔයා යන හැම වෙබ් අඩවියකම හිස්ට්‍රි කියන එක මේ සේව් වෙනවා, ඔටෝම සේව් වෙනවා. අන්න ඒ වගේ ඒවා තමයි අපි මේ PC එක ක්ලීන් කරලා දානවා කියලා කියන්නේ. ඒ වගේ ටෙම්පරරි ෆයිල් වලින් තමයි අපි PC එක ස්ලෝ වෙන්නේ. උඟක් වෙලාවට ඕගොල්ලන් ගේම් එකක් ගහනකොට වුණා 30 ස්ටක් වෙන්න පුළුවන්. මේ හාඩ් එකේ වැඩි ස්පේස් එකක් මේ ටෙම්පරරි ෆයිල් වගේ ඒවා ගන්න හින්දා හොඳයි. මම අද කියලා දෙන්න යන්නේ ඔයගලන්ට ඒ ඔක්කොම එකම තැනකින් කරගන්න ලේසියෙන් පහසුම සොෆ්ට්වෙයාර් එකක් ගැන. මීට කලින් නම් ඒක හුඟක් අමාරුයි. රන් ඇඩ්මිනිස්ට්‍රේටර් එකේ ගහලා තමයි ටෙම්පරරි ෆයිල් ඒවා ගන්නත් ඕන. මම මේ අද මේ කරන ක්‍රමෙන් ඔයගලන්ට පුළුවන් ඕනම තැනක තියෙන ටෙම්පරරි ෆයිල් හෝ ඒ වැඩන් වැඩ කර නැති ෆයිල් කෙලින්ම මේ සොෆ්ට්වෙයාර් එක භාවිතින් අයින් කරලා දාන්න. මේකේ නම තමයි ජෙට් ක්ලීන් අප් කියන සොෆ්ට්වෙයාර් එක. ඔයගලන්ට පල්හා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. ඔයගලන්ට එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ඇඩ් ෆ්‍රයි දාලා ඇත්තේ. ඒක ස්කිප් ඇඩ් කියලා ඔයගලන්ට යන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එතකොට සොෆ්ට්වෙයාර් එක. මුලින් මේ තියෙන්නේ සොෆ්ට්වෙයාර් එක. මේ ඩවුන්ලෝඩ් කරන ඩවුන්ලෝඩ් ෆයිල් එක තමයි මේ තියෙන්නේ මේ සෙටප් එක. මේකට ඩබල් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට මෙහෙම වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේක නෙක්ස්ට් දීලා ඊට පස්සේ ඔයගලන්ගේ ආයි ඇග්‍රී account කියලා දීලා කෙලින්ම මේක ඉන්ස්ට්‍රෝ කරගන්න. හොඳයි මේ තියෙන්නේ ඉන්ස්ට්‍රෝ වුණාන් පස්සේ අපිට පේන විදිය මේ ඕපන් වුණු වින්ඩෝ එක. මේ තියෙන්නේ මේක ඔරිජිනල් ලෝගෝ එක ජෙට් ක්ලීන් අප් කියන එක. ඒ වගේම මේක තව අපිට ෆීචර්ස් වගේකුත් සපයනවා. අපිට ඕනම ෆයිල් එක මෙතනින් අන්ඉන්ස්ට්‍රෝ කරගන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක භාවිතින්. ඒ වගේම සිස්ටම් ඉන්ෆෝමේෂන් දැනගන්න පුළුවන් ඕගොල්ලන් පාවිච්චි කරන වින්ඩෝස් එක. ඒ වගේම වීඩියෝ මෙමරි කියන්නේ VG එක, ස්ටෝරේජ් එක, ඒ වගේ දේවල්. මම දන්න හුඟක් අයට මේකත් හොයාගන්න ටිකක් අමාරුයි. අන්න ඒ පහසුකම් මේකෙන් සපයලා තියෙනවා. ඒ වගේම ඉන්ටර්නෙට් බූස්ට්, පර්ෆෝමන්ස් බූස්ට්, පෝර්ටබල් වගේ තවත් හුඟක් ෆීචර්ස් මේකෙන් දෙනවා. මේක සෙටින්ස් වලට ගිහිල්ලා ඕගලන්ට කැමති විදියට ඉන්ටර්ෆේස් එක ඒවා හදාගන්න පුළුවන්. හොඳයි මම දැන් කියලා දෙන්න යන්නේ ඕගලන්ට කොහොමද මේ අපේ PC එක ක්ලීන් කරගන්න කියලා. ඕගලන්ට තියෙනවා මෙන්න මේවට ඕගලන් ඔටෝමැටික් වැටලා ඇත්තේ. ඔයාට ඕන නැත්තම් මේක ටික් අයින් කරන්න පුළුවන්. ඒනකට මම නම් රෙකමන්ඩ් කරන්නේ මේ ඔක්කොටම ටික් දාන්න කියලා. ඔබන්ට මෙහෙම ඔක්කොටම ටික් දාලා ඉවරලා මෙතන ඇප්ස් ක්ලීන්, ෂෝට් ක්ලීන්, රෑම් ක්ලීන් ඒ ඔක්කොටම ටික් දාලා ඉවරලා මෙතන ස්කෑන් නව් කියලා දෙන්න. ඊට පස්සේ ටික වෙලාවක් යනවා මේක ඔක්කොම මේවා ටික ස්කෑන් වෙන්න. හොඳයි ඔන්න අපේ ඔක්කොම මෙතන ස්කෑන් වෙලා ඉවරයි. මේවට අදාළ ජංක් ෆයිල් සහ ටෙම්පරරි ෆයිල් අපිට තියෙන්නේ මෙන්න මෙතන රිපෙයාර් කරන්න විතරයි. මේ රිපෙයාර් බටන් එක ඕගොල්ලන්ට ක්ලික් කරද හැකි. ඒ රිපෙයාර් කරා මෙන්න මේකේ ඕගොල්ලන්ගේ අර ඉස්සෙල් වුණා වගේ මේක ඔටෝම ෆිල් වෙනවා. දැන් ඔයාලට වෙන ඇති මෙතන 561ක් ප්‍රොබ්ලම් ෆික්ස්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම MB 344.48ක් ක්ලීන් වෙලා තියෙනවා. තවත් ඇප්ස් ක්ලීන්ස් වල තියෙනවා 755ක ප්‍රොබ්ලම් ෆික්ස් වෙලා තියෙනවා. ෂෝට්කට් ක්ලීන් නම් ප්‍රොබ්ලම් 7ක් ෆික්ස් වෙලා තියෙන්නේ.
රැම්පලින්න්න 1579.97 MB ක්ලීන් වෙලා තියෙන ගැන 1GB එකකටත් වැඩි ගාණක් මේ ක්ලීන් කරගත හැකි අපිට. හොඳයි මම අදිටන ඔයගොල්ලෝ හොක් වටින දේක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම මේ අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ යාළු මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. බලහැන අද අදට අපි ගිහින් ඉන්න හැමෝටම අයබෝන්.